ආයිබෝන් ඔබට විනාඩි දෙක තුනක් කතා කරන්න ඉතාම වැදගත් මාතෘකාවක් තියෙනවා මේකට දැඩි අවධානය යොමු කරන්න මේ ජවිපේ ගව සම්පත මේ ලාල්කාන්ත කියන මෝඩයා කරන වැඩ බලන්න අර දකුණේ කරාපිටියේ රෝහලේ ඒ ස්පෙෂලිස්ට් ඩොක්ටර් ක්‍රිෂාන්ත පෙරේරා ඔහු ඇවිල්ලා තමන්ගේ ලයිෆ් එක ඩෙඩිකේට් කරලා කරපු ජොබ් එකක ඒ යුනිට් එක මං අද උදේ මේ ගැන කතා කළා විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට වහාම මැදිහත් වෙන්න නීතිපතිට නියෝග කරන්න කියලා හිටන් මේකට මැදිහත් වන්න කියලා. ඔහු ඇවිල්ලා හරි මේ මේ ලාල්කාන්තලගේ ගොන් වැඩ බලන්න අර ඉන්න පහළ ශ්‍රේණිවල අපේ රෝහලේ සේවකීන් ඕන් පොරොන්දු වුණා අපි සැටප් කියන්නේ මොනවද කැන්සර් යුනිට් එකටයි ඒ වගේම වකුගඩු රෝගීන්ගේ අංශයටයි ඇරෙන්න අපි ඇවිල්ලා වර්ජනය කරනවා. මොකටද වර්ජනේ? දොස්තරලාට පඩි වැඩි කළා නම් අපිටත් දීපියව. ඇත්තට ඒක නෙමේ විය යුතුව තිබුණේ. අපිත් ඇවිල්ලා ජීවිතේ ගැට ගහගෙන ඉන්න බැරි අය. පුරවේසියෝ දැන් වහබිලා මරණ තත්ත්වයට පත් වෙලා තියෙන රට. ඒකින්ද අපිට ජීවත් වෙන්න බෑ. දොස්තරලාට දුන්නා නම් ඒක අපිට දෙන්න කියලා හිටන් උන්ට ඉල්ලීමක් කරන්න තිබුණා. ඒක තමයි විය යුතු දේ. නමුත් ප්‍රශ්නේ මොවුන්ට ඕනේ රටේ කොහොම හරි මේ ප්‍රශ්නේ ඇතිකරන්න මේ සේවකීන්ව මේ විදිහට උසිගන්නන්න වෙන කවුරුත් නෙමේ. ලාල්කාන්ත. හරිද? එවුන් තමයි කළේ. මේක සම්පූර්ණම වැරදි. ඒ ડોක්ටර් ඇවිල්ලා මම දන්නවා ඩෙඩිකේටඩ් මම ඒක හොයලා බැලුවා ෆුල් ටයිම් ඩෙඩිකේටඩ්ලා තමන්ගේ යුනිට් එක කළේ හරිද ඇත්තටම ඔහුට කේන්ති ගියා ඒක මම දන්නවා මොකද තොරතුරු ප්‍රකාරව ඔහු එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා ඒකට මම ඔහු වෙනුවෙන් සමාව ගන්නවා හරිද මම දන්නේ නැහැ වෙන දෙයක් මම ඔහු වෙනුවෙන් සමාව ගන්නවා එහෙම උනේ මේ නාගනඳුර වුණත් පොඩ්ඩේ හාමයා වුණත් එහෙම තමයි වැරදි නිර්ව්‍යාජ මිනිසුන්ට එහෙම වෙනවා ඔවුන් ඇවිල්ලා ඔවුන් ඇවිල්ලා ලයිෆ් එක ඩෙඩිකේට් කරලා තියෙන යම් පොදු කටයුත්තකට ඒක හින්දා වහාම මම මේ සේවකීන්ට කියනවා ඔබේ අයුක්ති අසාධාරණේ ඔබේ හද ගැස්ම නාගානන්දට හොඳටම තේරෙනවා මේ පල් හොරු එක හොරු කට්ටියක් රට හැංගුණා හැංගිලා ඒ හොරු ආරක්ෂා කරන්න ජනතාව යටපත් කරන්න රනිල් වික්‍රමසිංහ ගෙනාවා දැන් මේ රට අනාතයි හරිද තව එක දෙයක් කියනවා ඒකත් කියලා කියන්නම් දැන් මම දැක්කා මේ ගැන මගෙන් ප්‍රශ්න කරලා තිබුණා කවුද මෙයා ගිහලා නුවර කරපු ප්‍රකාශය කවුද අනුර කුමාර දිසානායක කියලා කිව්වා අපේ මේ ජනාධිපති ධූරය අවුරුදු 45ක් මේ රටේ තිබුණා මේ රට කෑව මම ඒක වෙනස් කරනවා කියලා. බුද්ධිමත් වහන් එයාට ඒකට අතවත් තියන්න බෑ. ජනාධිපති ධූරයට පත් කරපු එකාගේ අධ්‍යක්ෂකට මාංචු දාලා ගේන්නේ. එයාට ආයේ ජීආර් ව්‍යවස්ථාවට අත තියන්න බෑ. ඒක මීට ඉස්සෙල්ලත් එයා කරන්න උත්සාහ කළා 2018 අගෝස්තු වලදී මේ නාගානන්ද මැදිහත් වෙලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියෝග කළා ඒක සම්පූර්ණයෙන්ම කණ්ඩායම් ඉසි කළා. කවුද උත්සාහ කළේ? අනුර කුමාර දිසානායක කවුද දූරුම් පෙසම දුන්නේ අධිකරණයට 225ට ජනාධිපති බලතල ඉවත් කරන්න පුළුවන් කියලා ඒක දුන්නේ විජිත හේරත් කවුද පෙසම ගොනු කළේ සුනිල් කවුද සුනිල් සම්බොඩි එයා තමයි ඒ පක්ෂයේ ඉන්න අර නීතිඥගේ ෆයිල් උස්සගෙන යන එක්කෙනා මෙයා තමයි මේ වැඩේ කළේ ඒක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමේ ජනාධිපති බලතල අතවත් තියන්න බෑ ඒකට තමයි යෝජිත ජනසමද ජනරජ ව්‍යවස්ථාව කිව්වේ ඔක්කොම නැති කළා දාන්න අද ජනාධිපති ධූරය 78 ව්‍යවස්ථාව පළාත් සභා අගමුල වෙනස් කරන්න. ඒකෙන්ද ඔය කෙන බොරු වලට අහු වෙන්න එපා. අනුර කුමාරට එහෙම දෙයක් කරනවා තියා හිතන්නවත් බෑ. හරිද? මං කිව්වා ඒක. ඔතන ඔළුවක් තියෙනවා නම් මම මේකත් දාන්නම්. ඔළුවක් තියෙනවා නම් ගොනෙක් වගේ රැවටෙයිද? කවුද ජයම්පති වික්‍රමරත්න හදපු ව්‍යවස්ථා සංශෝධනයේ ගිහිල්ලා දැම්මනේ? ගොනෙක් වගේ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ටේබල් කළායි. එයාට හරි නීති උපදේශකයෝ උන්න හිටියා නම් ඒ වැඩේ කරන්නේ නැහැ අනුර කුමාර දිසා. ඒ තරමට එයාගේ පරිචය ව්‍යවස්ථාව පිළිබඳ දැනුම එකයි. ඒ කරලා ඒ පාඩම ඉගෙන ගත්තද? නැහැ. අදටත් රටේ ජනතාව රවට්ටනවා. ඒක තමයි දැන් කියන්නේ නාගානන්දට ඇවිල්ලා බිස්නස් ක්ලාස් ෆස්ට් ක්ලාස් ටිකට් එකක් දෙන්නම් ආපහු කරුණාකරලා බ්‍රිතාන්‍යයට යන්න කියලා. මම දෙන්නම්. මම පොලියත් එක දෙන්නම් මේවට. දැන් අපිට අහනවා ඇයි ඔබතුමයි නැද්ද? මොනවද කරන්නේ? අත්පා ගැට ගහලා තියෙනවා විනිවිද පදනම රෙජිස්ටර් කරන එක බ්ලොක් කරලා තියෙනවා ඒක දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු වෙලා තියෙන ප්‍රශ්නයක් මේ ඇවිල්ලා දේශප්‍රිය කෙනෙක් එකා ගිහිල්ලා පුංචි හේවා ඉන්න කොටත් ගිහිල්ලා කිව්වා මේක රෙජිස්ටර් කරන්න එපා මම දන්නවා ඒක එයා මම දකින්න නිතරම මැතිවරණ කොමිසමට යනවා කවුද දේශප්‍රිය මොකද ඔහු ජනාධිපති මැතිවරණේ විකිණීම සම්බන්ධයෙන් ඔහුට නඩු දාපු එකට ඔහු සාධාරණ ඔහුට කෝපයක් තියෙනවා නාගානන්දත්ට නමුත් විනිවිද පදනම රෙජිස්ටර් නොකිරීම දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු වේ ඒකින්ද ඔබට එකක් කියන්නම් එක වලක්වන්න බෑ විනිවිද පදනම කියන්නේ කුණු කඳුලක් ගාගත්තේ නැති සංවිධානයක් ඔබ හමුවට නිශ්චිතවම එනවා හැබැයි මම නැවත මතක් කළ මෙතනින් අවසන් කරනවා අර කරාපිටියේ රෝහලේ වැඩ කරන සුළු සේවකින් මම කරුණා කළා කියනවා ඔක නවත්තන්න කරුණා කළා
හරිද අපි ඔක්කොම ගැට ගහ ගන්න බැරුව නින ජීවිතේ ඒ දොස්තරත් එක්ක ඒ ඒ තරහ තියාගන්න එපා ඔහුට ඒ වෙලාවේ ප්‍රකෝපයටපත් උනේ ඔහු ලයිෆ් එක ඩෙඩිකේට් කරලා කරපු සර්විස් එකක් ඒකයි වෙච්ච දේ මම ඔහු වෙනුවෙන් ඔබෙන් සමාව ගන්නවා බොහොම ස්තුතියි